ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම ඉදිරියේදී විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීම තව තවත් වැඩි කිරීමේ අරමුණින් දිවයින පුරා නව නිරෝධායන මධ්‍යස්ථාන ඇති කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා ශ්‍රී ලංකාව තුල දැනට ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොමැති නිසා සෞඛ්‍ය අංශය සහ යුද හමුදාවේ සහාය ඇතිව මෙලෙස නව නිරෝධායන මධ්‍යස්ථාන ඉදි කිරීමට තීරණය කර තිබෙනවා මෙවන විට විදේශගත ලාංකිකයන් 90000කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට ගෙන්වාගෙන ඇති බව ගරු හමුදාපති සවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරා එම පිරිස හෝටල් ඇතුළු රජය නිරෝධායන මධ්‍යස්ථාන 87ක නිරෝධායනය කර තිබෙනවා අලුතින් ඉදිකිරීමට යන නිරෝධායන මධ්‍යස්ථාන සඳහා සර්වෝදේ ව්‍යාපාරයට අයත් පුහුණු මධ්‍යස්ථාන නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ලබා දීමටත් ඒවට අවශ්‍ය උපකරණ සහ නිරෝධායන වෙන අයට අවශ්‍ය ආහාර පාන ලබා දීමටත් සර්වෝදේ ව්‍යාපාරයේ සූදානමින් සිටින බව ආචාර්ය විඤ්ඤා ආරියරත්න මහතා ප්‍රකාශ කර සිටියා ඊට අමතරව දිවයින පුරා දැනට වස ඇති සංචාරක හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා උපදෙස් ලබා දී තිබෙනවා ඒ සඳහා එම සංචාරක හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ලබා දීමට කැමැති හෝටල් හිමියන්ගෙන් අයදුම්පත් කැඳවන ලෙස එහිදී ඇමතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දී තිබෙනවා කෙසේ වෙතත් එම නිරෝධායන මධ්‍යස්ථාන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වියදමින් ආරම්භ කරන බව පැවසුවත් එම මධ්‍යස්ථානවල නිරෝධායනයේ විය යුත්තේ මුදල් ගෙවාද නොමිලේද යන්න තවමත් පැහැදිලි කර නැහැ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගත වූවන්ට පමණක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව එම ආයතනය පවසනවා කාර්යාංශයේ පනතට අනුව කාර්යාංශයේ අරමුදල් වැය කළ හැක්කේ ලියාපදිංචි වී විදේශගත වූවන්ට පමණක් බවත් වෙනත් මාර්ග ඔස්සේ විදේශගත වූවන්ට මෙම ප්‍රතිලාභය ලබා දිය නොහැකි බවත් කාර්යාංශයේ සඳහන් කරා කෙසේ වෙතත් තවමත් විශේෂ අවසරයක් නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණිය හැක්කේ එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ සිටින අයට පමණයි අපි බලාපොරොත්තු වෙනවා අනිකුත් රටවල් සිටින අයටත් ඉක්මනින්ම මේ සහනය ලැබෙයි කියලා මේ පිළිබඳ ඔබට වැදගත් සියලුම තොරතුරු රැගෙන එන්න අපි කටයුතු කරනවා ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා සුබ දවසක් හැම දිනෙකටම